ප්‍රඥානුසාරී සහ වීරයනුසාරී අරිය ශ්‍රාවකයෙකුට දින 7ක කාලයක් නොසිටි නමුදු බුද්ධ ශක්තියේ අනුගත වීමෙන් මගඵල ලැබිය හැකිද? ඒටම අදාළ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රඥානුසාරී හෝ වීරයනුසාරී පුද්ගලයෙකුට සතර කමඨහන් වැඩිමක් අවශ්‍ය නැතිද? දැන් මෙහෙමනේ, දැන් චතුසුආරයේසු වඩනවා කියන්නේ සතර කමඨහන් වඩනවායි බේ වැඩිනවා. පංචස්කන්ධයෙන් පංචසු උපාදානස්කන්ධයේසු අනුපාය විච්ඡම් විමුක්තන්ති කියන්නේ හතර කමඨහන් ඉබේම වැඩෙනවා. තරහක් එනකොට මෙත්තානුසුති මරණානුසුති බුද්ධානුසුති වැඩෙනවා. ඒ වගේම රාගයක් එනකොටම අසුභානුසුති මරණානුසුති බුද්ධානුසුති ඉබේම වැඩෙනවා. ඒක නිසා ඒක තේරුම් ගත්තා. ඒක තමයි චන්ද්‍රාග විනිහි පිටා චන්ද්‍රාග ප්‍රහාණය කියන්නේ. ඒක කෙරෙනවා. ඒක සිද්ධ වෙනවා. එතකොට මේ බණාහල ධර්මයේ තේරුම් ගත්තයි කියන්නේ මේ සතර කමඨහන්. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ බාවිතෝ බෞලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණං සද්දබොජ්ජංගේ පරිපූර්ණං දින්නම් බලානං අධිගතා හෝති. ඒක මේ දැන් ওই බාහ්‍ය දාරු වීර්යතුමා බුදුහාමුදුරුව මේ ධර්මයේ මේ චතුසු ආහාරයේසු විග්‍රහ කර ගමම්ම බාහ්‍ය දාරු වීර්යතුමාට මේ දිත්තේව දිත්තමත්තම් භවිෂති අර සතර කමඨහන් තමයි භවිෂ්‍යති කියන එකේ තියෙන සතර කමඨහන්. ඒක නිසා අර සම්තත්‍ය මාත්‍යතුමාටත් බුදුහාමුදුරුවෝ මේ එක ගාථාවක් කිව්වහම මේ පංචසු උපාදාන කන්දේසු තමයි. ඒක නිසා අර සතර කමඨහන් මේ හැම තැනකම ඉබේම ධර්මතාවයෙන් වැඩෙනවා. උපාදානයෙන් මිදෙන්න බෑ සතර කමඨහන් නැතුව. සතර කමඨහන් මෙත්තානුසති අසුභානුසති මරණානුසති දැන හෝ නොදැන හෝ වැඩෙනවා. හිත පිරිසිදු වෙන්න ඕන. උපාදානෙ මිදෙන්න ඕන. නැතුව හරියන්නේ නැහැ. විමුක්තන්ති චිත්තං අනුපාදාය විමුක්තන්ති චිත්තං වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔය සතර කමඨහන් ආනපාන සති සමාධිය ඇතුළේ වැඩෙන්න ඕන. ඒ පුද්ගලයාට. එතකොට තව පුද්ගලයෙකුට සද්ධානුසාරී පුද්ගලයාට මේ සතර කමඨහන් කිව්වට ඒ පුද්ගලයාට මේක එකපාර්ත කරන්න බෑ. ඒකනේ ඒ පුද්ගලයාට කිව්වේ අර කෙස් කපලා ගේදොර ඉඩකට ඥාතින් අත්තර දාලා ඊගාවට ගිහිල්ලා අර බුදුහාමුදුරුව කියපු සීල සංවරය ඇති කරගන්න, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න, පාතිමුඛ සංවරය ඇති කරගන්න. ඊට පස්සේ ධ්‍යාන ලැබෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව සද්ධානුසාරී පුද්ගලයාටත් ඔය තත්ත්වයටමපත් වෙනවා. ඔය උපාදානෙන්මයි මිදින් දාසෙන්. නමුත් ඒක ලොකු රවුමක්, ලොකු අටයක්. නමුත් මෙතන තේරුම් ගත්ත පුද්ගලයාට ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒකයි හරය. ගරු